ඒ සිටියාවෝ සිටින්නා වූ මතු සිටින්නා වූ ඒ ස්වර්ගයේ වැඩවසන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දවසේ සුද බයිබලයේ ගීතාවලිය 55:22 පදය ඔබගේ ආශිර්වාද වචනය වෙන්නට යනවා. ඔබගේ පාදයට පහනක්, ඔබගේ මාවතට එළියක් වෙන්නට යනවා. නුඹේ බර ස්වාමීන් පිට තබව. උන්වහන්සේ නුඹ උසුලන සේක. උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන සේක. හාලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දයාබර දේව දරුවනේ, ස්වාමින් වහන්සේ කියනවා නුඹගේ බර මට බාර දෙන්න. අපි ගොඩක් වෙලාවට ඌලන්න බැරි බරක් කරේ තියාගෙන තමයි යන්නේ. අපට එදිනෙදා වැඩ කටයුතු ටිකවත් කරගන්න බැරි තරම් අපි මානසිකව ව්‍යාකූල වෙලා, අපි ඒ මානසික මට්ටම නිසා අනික් අය එක්කත් එක එක තත්ත්වයන් මතු කරගෙන අපේ දවස අපි කඩා කප්පල් කරගන්නවා, අපේ අනාගත සැලසුම් අපි කඩා කප්පල් කරගන්නවා. නමුත් ඔබව මැව්වා වූ තැනන් වහන්සේ ඔබට කියනවා නුඹේ බර ස්වාමීන් පිට තබව මට බාර දෙන්න. මම නුඹේ බර උස්සුලනවා. උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන සේක. ඔබව සෙලවිලයන්ට කිසි විටකත් උන්වහන්සේ ඉඩ දෙන්නේ නෑ. අපි නිසැකකමින් විශ්වාස කරන්නට අවශ්‍යයි. අපේ ජීවිතේ ප්‍රශ්නයක්, පීඩාවක්, කරදරයක් වෙනකොට ස්වාමීන් වහන්සේ අපිව අතහැරලා නොයන වග, අපිව සෙලවෙන්ට නොදෙන බව. නමුත් අපි තව කෙනෙකුගේ උදව්වක්, උපකාරයක් බලාගෙන අයියෝ එයා මන් දියා හැරිලවත් බැලුවේ නෑනේ, ඇයි මෙහෙම වුනේ, මං අද මේ තත්ත්වෙපත් වෙලා ඉන්නේ මට කවුරුත් උදව් නොකරපු නිසා කියලා අපි වෙන අය පිට ඒ බර තියනවද? එහෙම නැත්නම් අපිම ඒ බර උසුලාගෙන යන්න බැරි තරම් දුර ගිහිල්ලා පීඩාවට තව තවත් පීඩාවටපත් වෙනවද? ඔබේ දෙවියන් වහන්සේ අද දවසේ ඔබට කතා කරනවා, නුඹේ බර දරුවා මට බාර දීපන්න. එවිට මං නුඹව සෙලවෙන්ට දෙන්නේ නෑ. මං නුඹට යන්න තැන බැරි තැන මම නුඹව උසුලගෙන යනවා. අද දවසෙත් ඔබ එහෙම පීඩාවක දින්නේ, මෙන්න මේ වචනේ අද දවසේ ඔබට ආශිර්වාදයක්. ස්වාමින් වහන්සේ නුඹේ බර අද දවසේ උසුලන්ට යනවා. බර උන්වහන්සේ පිට තබමින් ඔබ සැහැල්ලු වෙන්න, ඔබ උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ඉදිරි ගමන සම්බන්ධ වෙන්න සතුටු සිතින්. ස්වාමීන් වහන්සේ අද දවසෙත් මෙම ආශිර්වාද වචනය තුළ ඔබව බලවත් ලෙස ආශිර්වාද කරනසේක. වාසනාවන්ත වූ සුභම සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.